ശിരുദിനാട്ടം ശുഭോദേശന കുശകർമ്മ ഇടം പശുസമ്പത്ത് വാരിമാർഗ് ധീവരഹ ജലസമ്പത്ത് അമാത്യാംശ അപ്പേരട്ടെ ജനതാവകെ ജനജീവിതത്തേക്ക് താമ സമീപ അമാത്യാംശ അപ്പേരട്ടെ ഗ്രാമീയ ദുപ്പദ്ഭാവെ തുറം കറന്ന് ഈ ഗ്രാമീയ ദുപ്പദ്ഭാവെ തുറം കിരീമേതി കുശകർമ്മ ഇടം മെമ അമാത്യാംശ തമ വിശാല കാര്യഭാരം പെവർലാതി പിന്നെ അപ്പം കൗരുദ്ധാന്നു അപ്പേരട്ടെ സാമാന്യം കത്തു കുശകർമാന്ത്യ തീവ്ര കർമാന്ത്യ എക്ക് ബന്ധുനു ആർത്ഥിക പ്രഭുവാൻ സഹിത്ത് ജനതാവർത്തമായി വരിപ്പുറയുന്നു എന്ന സമയം അമാത്യാംശം മുണത്തറം പ്രമാണിക്കും അപ്പി പലതായി താമി യുത്തുവ് കാര്യക്ഷം താമി യുത്തുവ് വെടക്കറന്ന സമത്വനോദക്കിനക മതത്തമായി ഗ്രാമീ ദുപ്പദ്ഭാവെ അവിടെ തുറങ്കറന്ന പുളുവന്ത ബരുതക്കില തീരണി വരുന്നു അപ്പം കൗരുദ്ധന്നവ പസുകിയ ജനാധിപതി വരണി ഈ ඒ ජනවරමේ ස්වභාවය අලුත් දේශපාලන ව්‍යාපාරයක් වෙත බිය නැතුව පුරවැසියන් බලයට ලබා දීමට ගන්න තීන්දුව ඒක සාමාන්‍ය තීන්දුවක් නෙවෙයි ටිකක් අදිස්ථානශීලී බලාපොරොත්තු සහිත තීන්දුව. ඒ වගේ මේක ඇතුලේ කරුණු කීපයක් ගැබ් වෙලා තිබුණා. එකක් අපේ රටේ මේ දේශපාලන සංස්කෘතියට තිබෙන විරෝධය. අපේ රටේ දේශපාලන සංස්කෘතිය පොදු ජනතාවගෙන් දුරස් කරන ලද පොදු ජනතාවගෙන් උඩින් ඉන්න ලද දේශපාලන සංස්කෘතියක් තිබෙනවා. එනිසා ජනතාවගේ අභිලාෂයක් තිබෙනවා ජනතාවට උඩින් ඉන්න දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි කියලා. දෙවෙනි එක තමයි සාමාන්‍ය ගත්තහම ජනතාව එදිනෙදා මුහුණ දී තිබෙන ආර්ථිකමය ගැටලු. දරුවන්ට අධ්‍යාපන ලබා දෙන්න, වැඩිහිටියන්ට බෙහෙත් ටිකක් ගන්න, එහෙම නැත්නම් තමන්ගේ දෛනික ආහාර විල සපයා ගන්න නොහැකි වීම. ආර්ථිකමය ගැටලු පදනම් වෙලා තිබෙනවා මේ ජනවරම පිටුපස. තුන්වෙනිව ගත්තහම කාර්යක්ෂම රාජ්‍ය සේවය. සාමාන්‍ය ගත්තොත් අපි දන්නවා ඔබ රාජ්‍ය සේවකින් හැටියට ඔබ ඔබගේ කාර්යභාරය සිටු කරත් පුරවැසියන් හිටිට අපි ඇහුවොත් ඒගොල්ලෝ අපේ රාජ්‍ය සේවය පිළිබඳ තෘප්තිමත්ද කියලා මම හිතන්නේ වැඩි ප්‍රමාණකින් අපිට එන පිළිතුර තමයි ඔවුන් තෘප්තිමත් නැහැ. ඔවුන්ගේ කාර්යයක් ඉටු කර ගැනීමේදී ඔවුන්ට වෙන අපහසුතාවයන්, ගත වෙන කාලය, දක්වන ප්‍රතිචාරයන් ඒව පිළිබඳ මම හිතන්නේ අපේ රටේ පුරවැසියන් තෘප්තිමත් නැහැ. ඒ නිසා අපි කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් අපේක්ෂාව මේ ජනවරම තුල තිබෙනවා. ඊළඟ ප්‍රධාන වශයෙන් තිබෙන්නේ අපේ රටේ පුරවැසියන් තේරුම් අරන් තිබෙන මේ ආර්ථික බිඳවැටීමේ පිටුපස ආර්ථික ප්‍රතිපත්ති හා සමාන ලෙස වංචා, දූෂණ, නාස්තිය හේතු වී තිබෙන බව. අපිට බලය උපද්දන්නේ කොතනින්ද? මට බලය උපද්දන්නේ විවස්ථාවෙන් වුණත් මට ඒ විවස්ථාවේ බලය නිර්මාණය කළා තිබෙන්නේ ජනතාවගේ ජනවරමයි. අපි ඒ ජනවරමට ගරු කරන, ඒ ජනවරම කෙරෙහි තිබුණු විශ්වාසය තබන ජනතාවගේ ජනවරමේ ගෞරවය රකින පාලනයක් අපිට අවශ්‍යයි. එනිසා මම හිතන්නේ අපි දන්නවා දේහේ පුරාම පැතිරී තිබෙන මේ වංචාව, දූෂණය, නාස්තිය අපි නතර කරන්න ඕනේ. අනිත් පැත්තෙන් ගත්තොත් ඔබ ඔබට පැවරී තිබෙන කාර්යභාරයෙන් ඉටු කිරීමේදී ඔබ කවරෝ හෝ දුෂ්කරතාවයකට ගැටලුවකට මුහුණ දෙනවා නම් ඒ සද්භාවයෙන් එම කාර්ය ඉටු කිරීම සඳහා දරන ප්‍රයත්නෙන් ඔබ යම් අපහසුතාවයකට ගැටලුවකට මුහුණ දෙනවා නම් අපි ඔබ වෙනුවෙන් පිණ හිටිනවා. මම දන්නවා සමහර විට රාජ්‍ය සේවයේ බොහෝ අයට පහුගිය කාලේ මම අත්දැකලා තිබෙනවා ඔවුන්
ඔවුන්ගේ රාජකාරි සීමාව තුළ වැඩ කරන්න යාම නිසා ඇතිවෙච්චි අහිතකර ප්‍රතිඵල. ඔබ ඔබගේ රාජකාරි සීමාව තුළ ඔබට පැවරී තිබෙන වගකීම ඉටු කිරීම සඳහා දරන සෑම ප්‍රයත්නයේදීම අපි ඔබට සහාය දෙනවා. ඒ ඉටු කිරීම සඳහා දරන ප්‍රයත්නයේ විසින් කවර හෝ ගැටලුවකට මුහුණ දෙනවා නම් අපි ඔබ වෙනුවෙන් පිළිගනිමු.